ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට යන සංචිතයෙන් ක්‍රීඩකයන් 5 දෙනෙක්ම එකම ටෙස්ට් තරගයකටවත් ක්‍රීඩා කරපු නැති ක්‍රීඩකයන්. ඒ කියන්නේ ටෙස්ට් පිටියට කෝඩුකාරයෝ. මේ 5 දින අතරින් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට මේ තරගාවලියේදී ටෙස්ට් වරම් ලැබෙන්නත් ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් ඒක මේ ක්‍රීඩකයන්ට අමතක නොවන දෙයක් වෙයි. මේ විදිහට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරඟවල ඉන්න ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන වනිදු හසරංග දකුණු අප්‍රිකාවට යන්නේ කෝඩුකාර ක්‍රීඩකයෙක් විදිහට. වනිදු පළමු පෙළ පිටියේ හොඳින් දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහු මේ තරඟාවලියේදී ටෙස්ට් වරම් ලබා ගත්තොත් ඒක ගැන ඒ තරම් පුදුම වෙන්න අවශ්‍ය නැහැ. මේ ක්‍රීඩකයන් 5 දින අතරින් ටෙස්ට් වරම් ලබා ගන්නට ආසන්නම අවස්ථාව තියෙන ක්‍රීඩකයා තමයි වනිදු. තාමත් අවුරුදු 23ක් වන වනිදු පළමු පෙළ තරඟ 36කට ක්‍රීඩා කරලා තියෙනවා. මේ තරඟ 36 දී වනිදු ලකුණු 2222ක් ලබාගෙන තියෙනවා. ඉනිමකට 42.43 හොඳ සාමාන්‍යයක් අඳවාගෙන තියෙන මේ දක්ෂයා ශතක 3කුත් අර්ධ ශතක 16කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වනිදු පන්දියවන්නෙක් විදිහට පළමු පෙළ කඩලු 76ක් බිඳ දාන්නත් සමත් වෙලා තියෙනවා. මිනුත් බහනුකත් ටෙස්ට් වරම් ආසන්නයේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු මේ වෙද්දි පළමු පෙළ තරඟ 54ක් ක්‍රීඩා කරලා ලකුණු 3530ක් ලබාගෙන තියෙනවා. ප්‍රතිකරුවෙක් විදිහට ඉනිමක සාමාන්‍ය 44.48 කරඳවා ගන්නත් මිනුත් සමත් වෙනවා. පළමු පෙළ ශතක 11කුත් මිනුත් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. කාලික ඉඳන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන්න මාන බලාගෙන ඉන්න අසිත ප්‍රනාන්දු මේ සංචිතයේ ඉන්න තවත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු මේ වෙද්දි පළමු පෙළ තරඟ 36කට ක්‍රීඩා කරලා කඩුලු 116ක් බිඳ දාන්න සමත් වෙලා තියෙනවා. අසිතගේ කඩුලක සාමාන්‍ය සටහන වෙන්නේ 23.31ක් විදිහට. අවස්ථා 7ක කඩුලු 5ට වඩා ඉනිමක දවාගෙන තියෙන අසිත සාමාන්‍ය වේග පන්දු යවන්නන්ට සුදුසු නැති තනතිල තියෙන ලංකාවේ මේ විදිහට දක්ෂතා පෙන්නලා තියෙනවා කියන්නේ දකුණු අප්‍රිකාව වගේ වේග පන්දු යවන්නන්ට හිතකර තනතිලවල අවස්ථාවක් ලැබුණොත් ලොකු දෙයක් කරයි. ශ්‍රී ලංකාව දැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්න තවත් වමත් පන්දු යවන්නෙක් මේ සංචිතයට එකතු වෙලා තියෙනවා. ඒ තමයි දිල්ෂාන් මදුශංකර්. දිල්ෂාන් තාමත් පළමු පෙළ පිටියේ ඒතරම් වැඩි අත්දැකීම් නැති ක්‍රීඩකයෙක් වුණත් ඔහු පළමු පෙළ තරඟ 3කට ක්‍රීඩා කරලා කඩලු 10ක් බිඳ දමලා තියෙනවා. සාමාන්‍ය 14ක රඳවාගෙන පන්දුවේ දෝලණය වගේම වේගය තියෙන මේ පන්දු යවන්න දකුණු අප්‍රිකා තනතිල වලට හුරු කරන එකත් ඔහු කණ්ඩායමට එකතු වෙන්න ලොකු හේතුවක්. ඉතාම දක්ෂ තුන්ගිරියව් ක්‍රීඩකයෙකු විදිහට ඉස්සරහට එන සන්තුෂ් ගුණතිලක කියන්නේ මේ තරගාවලියට යන අනෙක් කෝඩුකාරයා. වේග පන්දු යවන්න පුළුවන් දක්ෂ ප්‍රතිකරුවෙකු විදිහට තමයි සන්තුෂ් කණ්ඩායමට එකතු වෙන්නේ. මේ වෙද්දි පළමු පෙළ තරඟ 9කදී ලකුණු 680ක් ලබාගෙන තියෙන සන්තුෂ් ඉනිමක සාමාන්‍ය 45ක රඳවා ගන්න සමත් වෙලා තියෙනවා. වගේම ශතක 2කුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම අර්ධ ශතක 4කුත් සන්තුෂ්ගේ දක්ෂතා අතරට ඇතුළත්. පන්දු යවන්නෙක් විදිහට කඩලු 6ක් සන්තුෂ් නමට මේ වෙද්දිලිය වෙලා තියෙනවා. මේ තමයි දකුණු අප්‍රිකාවට යන කෝඩුකාරයෝ. මේ කෝඩුකාරයෝ අතරින් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරඟ දෙකේදී ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයිද කියලා අපි බලාගෙන ඉමු. ඔයාලට අනුමාන කරන්න පුළුවන්ද මේ අය අතරින් කවුරුන් මේ තරගාවලියේදී ටෙස්ට් වරම් ලබා ගනීද කියන එක? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔයාට සුබ දවසක්.